සම්ම සම්බුදු සරණයි සැදැහැති පින්වත් ඔබ හැම දෙනම්. ධර්මස්්‍රවණය වෙනුවෙන් සූදානම්ප, මේ පෙහේතේතු බෞද්්‍යහරු පවාහිනය සමගින් එකතු වන සුපින්වත් ඔබ වෙත බෞද්ධ්‍යහරු පවාහිෙනය, මේ පැහහිදී සන්නවේදනය කරන. දායිකත්ව ධර්මානු ශාසත්වමනිස ආරම්භ කිරීමට සූදානම් වන්නේ. පින්වත්න යවුතුම් මෝදේශනා වෙනුවෙන සේතු කළ ෝ වාරාතනාව පිළිගෙන ධර්මස්භාවට වැඩමකුට වැඩහිතින පූච්චපාත කෝරලයාකම සරණතිස පින්වත්ස්වාමින් වහන්සේ අපි හැමතනාම දොහොත් බොදුනත්මැද සාතුනාත නන්වමින නමස්කාරපූරකෝ පිළිගනිමෝ සාතෝ 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 පින්වත්න අද දේශනාවට තමන්ගේ සැද හැති දායිකත් වෙලා බාතිෙන්නේ තමන්ගේ නම්ගම කිසිපක් සඳහන් නොකරමින් තුම්මූ ධර්මදානම පින්කමම තමන්ගේ එකම අරමුණත්තන තබා කනෙමින් මතුකුම් පදිංචින් සැදහැති පින්බත් පිරිසක් විසන්. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනරාජස්ස සුනන්තු සග්ග මොක්හ දන් ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරයදස්ස සබ් සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බදම්මිසු අපටි හතඥා නචාරස්සෙ බලද jaවිසාරජවිසාදස satuමස දමසරස දම්මරජස්ස දම්මසාමස tataගasse සුණ සම සම්බුද්දස සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගත්ත ධර්මය දේශනාකොට වදාලී ලෝක සත්වයාගේ හිතසුව පිණිසමයි. ඒ උතුම් ධර්මයේ අදත් යම් කෙනෙක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට දහම එකතු කරගෙන ධර්මානුකූල ප්‍රතිපදාවක හැසිරෙනවනන් ඒ අය එදා වගේම අදත් ලබන ලාභය අසීමමාන්තිකයි. ධර්මයට කැමති ධර්මයේ හැසිරෙන්ඩ කැමති සසරට බයවිච්ච සසරෙන් මිදෙන්ට කැමති සත්වයා වෙනුවයිෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඉතා පුංචි කොටසක් නමුත් දානය කරලා ලෝක සත්වයාට මග කියල දෙෙන්ඩ උතුම් ධර්ම දානමය කුසල කර්මයේ සිද්ධ කරගණ්ඩ සූදානං වෙන මේ සැදැහැවත් පෙන්වත් පිරිස මෙ උතුම් පින්කමෙන් තමන්ගේ ජීවිතයට යම් අර්ථයක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්වෙනවනන් එවතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ සිදුකරුණ ලබන ධර්මදානමයකු සලකරමයත් ධර්මශ්‍රවනානි සංසයත් ඔබේ ජීවිත කාලී තුළ මෙතෙක් ඔබ ැස් කර ගත්ත සියලම කුසල ධරමයන්ගේ යානි සංසයත් ඔබ සිරු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවී මාතෘුකාව හැටියට මම යොදාගැන්ඩ කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාළ තවත් ඉතා සුවිශේෂී ගාථ රථනයක්. ඒ ගාථරථනය අන්ර්ගත වෙලා තියනෙ දම්මපද පහලිය එ ගාථරතනය තමයි ඒ රාගරත්තානු පතන්ති සෝතන් සයංකතන් මක්කට කෝජාලන්. ඒතම්පි චෙත්වාන වජන්තිදිීරා අනපෙක්කිනෝ සබ්බ දුක්කන් පහාය මේ ගාත අරථනය දේශනාකොට වදාලේ බිම්බිසාර මහරජ්ිරුවන්ගේ අග්‍ර මහේෂිකාවට කේමා බිසවට බිම්බිසාර මහරජ්ජිරූ කියල කියන්නේ ලොතුරා බුදු බව ලබන්ඩත් කලින් මහබෝසතාණන් වහන්සේ එක්කත් සමීප සම්බන්ධයක් ගොඩනගාගත්ත කෙනෙක් බුදුවෙන්ඩත් කලින්්‍ය ආරාධනාවක් කලේ ස්වාමීනිි ඔබ හොයන්න ලොවතුරා බුද්ධරාජ්‍ය මුදුන් පත් කරගත්තට පස්සේ ඉස්සිස්සර ලාම මගේ රාජ්‍යයට වඩින්න කියලා ඉතින් බුදුවෙන්ඩත් කලින් තමයි ඒයාරාධන වාාරගත්ත ලෝතුරා බුදු බව ලැබුවට පස්සේ රාජිරුවන්ට එදා දුන්න ප්‍රතිඥ්ඥාවට අනුව භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට වැඩිය ිර හා රජවරුව කල්පනා කළා මේ මහාපුරුෂ උත්තම රථනේ මගේ ආරාධනාවෙන් මගේ රාජ්‍යයට වැඩිය ඒ කාරණාව විස්්තර කරට තේරෙන්නේ බුදු කෙනෙක් කියන්නේ කවුද එදට රජ්ජුරුවන්ගේ ආරාධනාවට ඒ රාජ්‍යයට වැඩම කලා කියල කෙනෙක මොනතරන් අනුග්‍රහයක්ද කියන කාරණාව ස්ත කරන්නනම් තේරෙන්න්න හැ පන්නතුනි ඒකට භාගිතුන් වහස අවබෝධය වඩ මෝනෑ. ඒකන භාගිතුන් වහස කවුදු කෙලපි නොදන්නව නෙමෙයි තේරුම් ගන්න කෙනාට යම් අවබෝධයක් බුදුරජාණන් වහන්සේගේ ළඟ ඒ භාගතුන් වහස ගැන තිබුණොත් තමයි මේ රජගහනුවරට රජ්ජුරුවන්ගේ ආරාධනාවට වැඩිය කියන කාරණාව ගැඹුර තේරෙන්නේ මනුස්ස වර්ගේ අග්‍ර පලය තමයි සම්මා සම්බුද්ධ. දෙවියන් බබුන් මරුන් සහිත ෝකයේ සියලු දෙනා අභිභාවනය කරපු මෙවන් මහා නරශ්‍රේෂ්ටෙක් තවත් කෙනෙකු ග්‍යාරාධනාවකට ඔහු වෙනමින් වඩ්නව කියන කාරණාව මහා කරුණාව නිසා මයි සිද්ධ වෙන්නේ. එදක ම සඳහන් කලේ කාරණාව විස්තර කරන්න තේරෙන්න්නේ කියලා. ජ කල්පනනා කලා අනේ මොනවද භාගිතුන් වහන්සර පූජ කරන්නේ ප්‍රජ්ජිරුවන්ට තින වටිනාම දේතමයි රජිරුවන්ගේ මංගල වයෙන යෝගාව චරයන්ට කියාපුතනක් වෙවේකීව වැඩයින්න කැමතියට ඉතාම සුදුසුමතනක් තනික් කරම උනගස් බවලතියන්නේ එක උන යායා එක නිසා හඳුන්වන්නේ වේලු වනය කියලා. ඒ තරම්ම සුන්දර වූයනෑ බුදුරජාණන් වහසිර පූජ කරට කල්පනා කළා. පස්සේ වයන පන්සලක් ද හැදවා ඒ පන්සල හැඳින්වෙත් වේලුුවන ආරාමයේ කියලා. මහාකාශිප ම අන්්‍යා කොන්ඩන්ජ මහරහතන් වහසේගේ. ධාතුන් වහසල වැඩෙඉන්නේ චෛත්‍යතයන්නේෙත් මේ වේළුවනරාමි ලොතුරා භාගිතුන් වහසගේ අධිෂ්ඨානය මහපොළොවෙන් කැනනැංගම චෛත්‍ය රාජාණන් වහන්සේ අඥ්‍යා කොන්්ඩන්ජ මහරහතන් වහන්සගේ ධාතුන් වහන්සල දරාගෙන අදත් මේ වේළුවනේ වැඩඉන්න බව සඳහන් කරනවා එති භාගිතුන් වහසේ වේළුව නාරාමේ වැඩෙඉන්නවා ර වරින්වර අවස්ථා කීපයක් අපේ බුදුරජාණන් වහන්සේ වේළි වනාරාමි වස් වසලත්තියෙනවා. මේ අතරේ රජරූ බුදුරජාණන් වහන්සේගේ ධර්මශ්‍රවනය කරලා නිර්වාණ මාර්ගයේ පළවෙනි මාර්ගයෙන් නිවන් අවබෝධ කරලායින්නේ. එකඇන සෝවාන් වෙලයිෙන්නේ. රජරූ සතරපායිෙන් මිදුුණා. සෝවන් වනා කෙලක යන්නේ සතරපායින් මිදුන ක කියෙනෙ. අයි කවදාවත් සෝවන් වහන්සේ සතරපායක යන්නේෙ නෑ මේ ජීවිතෙන් සෝවාන් වෙලා ඊළඟ ජීවිතෙන් රහත් වුණොත් උන්වහන්සේ හඳුන්වන්නේ ඒක බී.ජී කියලා. ඒ බීජයේ පැළවෙන්න තව එක වතාවයිගැනෙ සෝවාන් වහන්සේ ඊළඟ ආත්මෙන් අනිවාරයෙන් රහත්වෙන වනං එකවතාව උපදින්නේ එහින්දා ඒක බීජී එකවතාවයි තව පැළවෙන්නේ මේ ජීවිතෙන් සෝවාන් වෙලා සෝවාන් වහන්සේ සාමාන්‍යෙන් ආත්ම හතයින් උපදන්නේ එදෝට දෙවනි තුන්ගෙන හතරවෙනි පස්සෙන හයවෙනි මෙ කිසියම් ආත්ම භවයක රහත්්‍යන වනන් ඒ රහතන් වහසේ හඳුන්න්නනත්තන් ඒ සෝවාන් වහන්ේ හඳුවන්නේ කෝලන් කෝල කියලා මජීතයෙන් රහත්ෙන වන එක හත්මවෙනි ආත්මෙන් රහත්වෙනවන ඒ සෝවාන් වහන්සේ හඳුන්වන්නේ සත්තු කත්තු පරම කියලා. සෝවාන් භවීතින වටිනකම මේ ජීවිතයෙන් සෝවාන් වෙලා එක දිගටම ආත්ම හතක් නිදාගට. ආත්ම හතම කිසිම දෙයක් නොකර නිදාගෙන හිටියත් අන්තිම ආත්මයේ අකුණක් පුපුරලා ජීවිතයේ නැති වුනත් ඒ මොහොති රහත් වෙලා පිරිනවම් පානවා මිසක් නැතේ බවන් අට්ටමං ආදියන්ති අටවෙනිි භවයක් කවදාවත් නෑ නිදාගෙන ඉන්න තැන නිදිපැදුරට ඇවිල්ල කවුරුහරි කඩුවෙන් කපල මරල දැම්මත් සඳහන් කරන්නේ එ මොහොති රහත්වෙලා පිරිනොවම්පානාව කියලා අටවිනි භවයක් ෑ එවන් උතුමන් වහන්සේට කියන්නේ සත්තු කත්ත පරම කියලා ඒ B.Gී දෙවනියාාත්මය රහත්වෙනවන ඒGී හයිවනි්‍යාත්මය දක්වා ඔයාතර රහත්වෙනවනං කෝලංකෝල අන්තිමාත්ම භාාවෙන් රහත්වෙනවනන් කියන සත්තුකත්ත පරම. කෙනෙක් සෝවාන් භාාවයට පත්වනා කලකෙන අති ශ්‍රේෂ්ට ස්ථානයට පත්වීමක්. සතර අපායට ගෙනියන්ට අතීතීතියෙන කරුම සතරාපාහය උපද්දවන්ඩ අතීති මංකර ගත්ත කරුම සියල්ලම සෝවාන් වෙනවත් එක්කම විනාස වෙනවා ඇයි සෝවාන් වහස කවදාවත් සතරපාය උපදින්නේ නෑ අනාගතයට කවදාවත් සතරාපායට හේතුවෙන කරුම උන්වහස අතින් කෙරෙන්නෙම නෑ. දැවර්තමානය නං ඔය සමහරය කතා කරනවා සෝවාන් වහස අතිිනුත් පන්සිල්ුල්ලංගැන වෙනවා කියලා. නවත් ධරමී එහෙම කියල නෑ සෝහන් වහන්සි කවදාවත් සිල්ුල්ලංඟනය කරන්නේ නෑ. ඒකයි නිරේගාමී කරමයක් සිද්ධ වෙන්නෙම නෑ කියල පැහැදිලියුම දේශනා කරල තින. ඉමිබිසාර රජරූ මේ උතු මාරය මාර්ගඵලයට ප්‍රවිෂ්ඨ වුනා බුදුරජාණන් වහස ගැසුර නිසා නමුත් මහ රජ්ජිරුවන්ගේ බිරිද කේමාදීවිය සෝවාන් වෙනවත් හබා භාගිතුන් වහසේ දකිින්ඩවත් යන්න කැමතිනේ එකට හේතුවමකදද එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ රූපයේ දොස් දක්වනව කියන කාරණාව නිසා කේමක් කියලෙන හරුම්ම ලස්සන කෙනෙක් දෙහෙම වෙන්ඩිපැයි සංසාරය මහාකල්ප ලක්ෂයක් පෙරුම්පුරලා ඉන්න ගෞතම භාගිතුන් වහසලකට ඉඩ මුණග හෙට ඒ තරම් පින්කරපු කෙනෙක් අවලස්සන වෙන්න ෑන කොහොමත් ඉතාම ලස්සනයි නමු සංසාර හැටි මහාකල්ප ලක්‍ෂයක් පුරාම පාරමිතා පිරිවෙත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂණීන් වහන්සේ අ තරක්ග්‍රස්ථානය ලබන්ඩ. සසර කරුමය හේතු සම්පත් එළඹෙනකං තාම දෙන්න භාගිතුන් වහස ගවට යන්ඩව මොන්න ක්‍රමයෙන් උත්සාහ කළත් බැරිවුනායිකට. ැන් තවචනය කිය ඇන්ඩෝනෑ බිම්බිසාර මහරජ්ජිරූ කියල කියන්නේ හරි සත්පුරුෂස්වාමිපුරුෂයෙක්. මොද තමන් භාගිතුන් වහන්සේ ඇසුරු කරලා සතරාපායිෙන් මිදිලා දැන් වුවමනාව තියෙනවා මම ගිය මග මගේ බිරිඳෙක්කේ ඇන්්ඩෝන කියලා. එහම නෑ නිහැමවෝම සමහරයි තනියම පින්කරගන්නවා මිසක් ගෙදර අනික් අය ගැන හිතන්නේ. ඉති ඒ සත්පුරුෂ බව ගැන කල්ප කොත් නම්. මව්පියන් වශයෙන් අපි හැමෝම ගැන කතා කරන්නර මෙතන මේ ස්වාමියයාට ඕන එකම තියෙනවා තමන් ලබාගත්ත සුවය තමන්ගේ බිරිඳරල් දෙෙන්ට එෙදර සමාර වෙලාට පීලකට තවටිකක් එහාට ගිහිල්ල කතා කොළොත් සංසාරය දුක අවබෝධ කරගෙන මේ භයානක සංසාරෙන් එතරවෙඩ මව්පියසිිල් ගන්නවා මව්පියූ බනාහනවා තවත් නොයෙක් පින්කං රාශියයක් කරනවා දරුවන්ට ආදරී ආදරී කියල කීවට දරුවෙක් කියන්නේ පෝවිට සිල්ගන්ට ළමයි ගෙනහිල්ල තියාගන්න නෑ බනාහන තැන අපි බනාහනවා ළමයි සෙල්ලන් කරනවා එකන අපිට විතරයි සංසාරය භායානක ළමයිට බයානක නය වගේ කල්පන. හදිසිිය ලම ඉනුත් මැරෙන්ඩට පළහන්. ඇති ඒහින්ද අපි හැබැවින්ම දරුවට ආදරෙ නං සතරපායිෙන් බුදෝ එක තමයි ප්‍රධාන පරමාර්ථය වෙන්ඩුවේ. යුතුකංගොලින් බලින්ම දේශනා කළේ පාපානිවාර්යෙන්ති ගෙලනි පවින් වලක් ව්ඩුවනේ. හැමෝම අපිවගේ ආයුෂ කරවලල්ට ගිහිල මැරෙනවනනිමවෙන්නේ. දහරාජ මහන්තාච ඒ බාලෝ යේචපන්්ඉතා ගුඩාකාලේ මැරෙනවා. අහරකාලි මැරෙනවා ලොකුවෙලත් මැරෙනවා දුප්පත් අයත් පෝසත් අයත් මැරෙනවා කුලවත් අයත් කුල හිීන අයත් මැරෙනවා ලස්සන අයත් අවලස්සන අයත් මැරෙනවා මේ කවුරුත් මැරෙනවා අංගක නිසා හැබෑම සත්පුරුෂ බවනං අපි පින්කරනකොට දරු ලොවත් පින්කර වඩනේ ඒක තමයි දෙෙ තිනෙන ලොකුම තෑග තමයි කරණ්ඩ තියෙන ලොකුම යුතුකම නිකං ගිතන්නකෝ අපිගේ මේ ලෝකයේ කරන්්ඩ තියෙන ඉහළම රැකියාව කරලා මාසකට ලක්ෂ දාහයක් පහළව පඩිගත්ත කියලා ඊළඟ ජීවිතයට පෙනඩොෝල් පෙත්තක්කක් ගිනියන්න පුළහන්දේ පඩී නමු සිල්වතුන් ගුණවතුන් හයාගෙන ගිහෙල්ල තමන්ගේ දරුව ලව් අබත්හැන්දක් පූජ කකිරවොත් සනාගත ජීවිත අසංකෙ ගානකට කෑම් හිගනෑ. බණ්ඩ ලාබී කොහමද කියලා. ඉති ඒ පැත්තෙන් මේ කල්්‍යයානමිත්‍රතාවේ පිළිබඳව කතාකිරුත් හොඟක් දිගට කතා කටන්නට ඕනෑ. සහර ස්වාම පුුෂෝ තනීමම පින් කරනවා බිරිද ඇවරු සබන්ධ කරගන්නේ සමහර බිරිද ඇවරු නො එක් තැංගොලග හිල තනියම් පින්ක කරන ස්වාමි පුරුෂාවත් දරුවත් එක්ක යන්නේ. ති සහරවෙලාට ඒ ගොල්ල එකක් ඇන්ඩ බෑය ගොල්ලන්ගේ කරමය ලව කතාකිරුවට එන්නේ නෑ එදි එහමනක් පි කරන්නද දෙයක්න ගොල්ලො වන්ුවීෙන් පරක්ව වනවට වඩ මංහරි ලැබච් අවස්ථාාවම් ප්‍රෝජන ගණ්ඩත්යනවා එහෙම අවස්ථාත් තියෙනවා නමුත් උත්සාහ කර්ඩෝ නැ බොහො අඩේ ඇත්ත දෙගෙන යන්න. බැරිමනන් ඒ අය වෙනුවෙන් ලත වනිකේ තේරමකුත් නැහැ රජජුරූ. නොයෙක් වර නොයෙක් ආකාරයෙන් කේමමා බිසෝට සඳහන් කලා යම් භාගිතුන් වහන්සි ගවට කියලා. එන්නෙමනේ. මොද ඇයගව වැරදි මත ඇත්තියෙන්නේ. භාගිතුන් වහන්සේ රූපේයට දොස් කියවා කියලා. බුදුරජාණන් වහන්සේ කවදාවත් රූපයට දොස් කියන්නේ. භාගිතුන් වවාහසේම අනිත්‍යතා වේගැන කියලා දෙනවා. අන්තිමට රජුරු ූපායක් කල්පනා කලාා. සජරුමේ වේළුවන උයනේ සුන්දරත් ඔය ගීතවලට නගලා හොඳයට ගීත කියන්න පුළුහන් අයට ඒ ගීත ලබලදීලා තැන්තැන්ගොල ශබ්දවාහිනී යොදලා දවසපුරාම වේලුවන වර්ණනාව කරනවා. ඒ වර්ණනාව කරනගොට සමහරයි නටනවා සමහරය ගයිනෝ. සමහරයි වාදනය කරනවා. දවස් කීපයක් දැම්මේ අපූරු උයන් වරණනාවක් ඇහෙනව හැම පැත්තේම. කේම සේවිකාවගින් ඇහුවා උච්චර ඔය වරණා කරන ලස්සන වයන කොහෙති එනෙකක්ද කියලා. ඇයාර්යාවිනයක වෙන වියනක් නෙමේ මේ කෝබේම වේලුවන විය නැහි කියලා. එන අද යමුද බලන්ඩ කියලකිවා. ආංගේ බලන්ඩ යනකොට භාගිතුනාසි දන්නුව කේමා දෙනවා කියලා. රජරුවන්ගේ සැස්මත් සාර්ථකයි. ඒ දහවල් කාලි පරිසත් එක යන වේලි වනආරාමියට ප්‍රධහන ොරටුවෙන් ඇතුල්ලන කොටමඒ දොරටුවට පේන මානි භාගිතුන් ව හසේ විශාල පිරිසකට ධර්ම දේශනා කරනවා. අගිතුන් හසි දන්නවා කේ මදකිනව කියලා. නමුත් කේම දොරටුවෙන් ඇතුල් එනකොටම කේ මට පේෙන්න්නේ දාසේ හැවිරිදි වයිසේ මනුස්ස කාන්තාවක් නොවන තරන් සුන්දර තරුණයක් බුදුරජාණන් වහසට පවංසලවා. ඒ දර්ශනය පේන එකේ මට විතරමයි. භාගිතුන් වහන්සේ දන්නවා එහෙම තරුණ රුවක් මෙතන තියෙනවා කියන කේ මට විතරක් පේනවානික් කාටවත් පේන්නේෙ නෑ. කරූපාවචර ධ්‍යානයෙන් මවාපු කෙනෙක් මෙයින්නේ. හැබැයිඉතින් දෙවගනක් වගේ ලස්සන නිසා කේමත් ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුනාා විතරයි එතනම නතරවුුණා ඒ රුව දිහා බලාගෙන. මට ඉස්සරහට යන්්ඩවත් මතක නෑ. කේ මම කල්පනා කරනවා මේ තරුණියගේ රූපයේ ලස්සන හැටියට කල්පනා කරලා බැලුවෝොත් ඇයි මමයි සංසන්ධනය කළුත් ඇගේ රූපයේ තරන් මගේ රූපයේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ කියලා. ඒ තරම් මම දුරුවරණයි මම අප්‍රසන්නයි මෑ දිහබලා. ැබාගිතුන හසදන්ක්කේම මේ රූපයටට හොදටම ඇලිලයෙන්නේ. ඇහි පිල්ලන් ගහන් නැති තරමටමකේම බලාගෙනන්නේ. දැන් ටිකටික ටිකෙටික දාසේ හැවිරි දිවයිසයේ තරුණිය දහාට හවරුදු වෙනවා, දහට හාවුරුදුවයිසයේ තරුණියය විසිවයිසය වගේ වෙනවා විසිවයිසයේ තරුණය විසිද අවුරුද්ධය විතර වෙනවා තවටිකක් යනකට එක එක දරුවෙක් ලබාපු අම්ම කෙනෙක් වගේ දරුව දෙන්නෙකු ගයම්ම කෙනෙක් වගේ. රුත්තුන් දෙෙකු ගයම්ම කෙනෙක් වගේ. එහෙම වෙනස් වෙලා වෙනස් වෙලා දැන් අවරුදු හතලිස් පහක කාතාවක් වගේ දැන් අවුරදු පණහක හැටක හැත්තෑාවක හැත්තය පහක කෙනෙක් වගේ දැන් ඇස් ගිලිල ඇඟ රෙලි වැටිලා දත් හැලිලා කොන්ද ටිකක් ඉස්සර හට නැමිල හැරමිටියකට වාරු වෙලා ඉතාම ජරාජීරණය වෙලා අර තිබුණ සුන්දරත්තේ දෙැම්මකුව දැම්මකොත් නෑ නමුත්කගේ මතාම බලාගෙන ම මෙහෙම වෙලා මේ කාන්තාව හිටගෙන ඉඩවරු දැන් බිම වැටුණා ඒකාන්තාව දැන් මැරිලා ඒකාන්තාව දැන් මැරිල එක දවසයි දවස් දෙක ඉදැන් ඉදිිලා දවස් තුුණ ඉදැන් නිල් වෙලා පුපුරලා මේ වගේ නවසීවතකේ මධිෂ්ඨාන කරනවා කේමයිත් බලාගෙන අන් ඒ වෙලා ව්‍යපිය බුදුරජාණන් වහන්සේ කේමට කතා කලා. ක මදැ මනාව දැනගත්තා රූපය නිසරුබව ජීවිතයේ නිසාරභව කේම ඇවිල්ල වාඩිල්න්නා අපේ බුදුරජාණන් වහන්සේ කේ මට කියල දුන්නා මේ ජීවිතයේ ඉතින අස්තිිර බව මේ ජීවිතයේ අථර්ථය කියල දුන්නා මේ තරං සුන්දරයි කියල ආරක්ෂා කරන මේ රූපයේ ස්වභාවී කියලදුන්නා ඇටකෝටු තුන්සීය නහරවැල් නවසීය මේ සියල්ලෙන් වෙලිල ගැල පිලා තියෙන මේ පරාණකූඩුවේ නැත්තන් මේ පංච උපාදානස්කන්දයේ මේයට කෝටුවල මාංස ගැල පිමින් ගැල පෙමින් ගැල පමින් ගොඩන එකගල තිෙනවා. අභ්‍යන්තරයේ ඉතාම පිළිකුල් සහගතයි. ධර්මයකන සඳහ කළ යට කෝට තුන් සීයක් තියනවා මේ ඇන්ගේ. නහරවැල්. වසී තිය පැරණිවයි දිග්‍රන්ථවලත් ොය කරන්න කියනවා. දහමෙත් තියනවා. ඇටකුඩුතුන් සීයත් නහරවැල් නවසීය ඒ හරවැල් කියන අපි නහරවැල් කියනේ වටද. ඒවට නෙමේ. චතුරංග සමන්නාගත වේර අධිෂ්ඨාන කරනකොට කොහොම අධිෂ්ඨාන කරන්නේ. මගේ ශරීරයේ ලේත් මසුත් වලී ඇතත් වියලියේවා. ඇ ලේ වේලු නහම අපි මේ කතා කරන නහරවල් පේෙන් නෑන එදර මේට නෙම මේ නහරවල් කියන්නේ පාලියෙන් නහාරු කියල කෙනෙ කණ්ඩරාවලට කණ්ඩරා කියලැනෙ ශක්තිමත් මාං්‍යපේශීශේෂයක්. එවා ඒවකින් තමයි මේ ඇටකෝටු මේ හන්දි අල්ලලා මනාව තද කරගෙන ඉන්නේ එතම ගැලවෙනවා විශවෙනවන කරන වැඩුවල ැටියටමිනිස්සුන්ගේ සරීර මාන්සයේ දියවෙනකොට අන්තිමට දේවෙලා යන්නෙ කණ්ඩරා එවට සිංහලින් කියනෙ කණඩරා පාලන් කියන්නෙ නහාරු ඒකයි නහරවැල්ලින් ගැට ගහල කලි කියන්නේ ටකෝටු තුන්සීයක් නහර වැල්ලූලින් බෙලලා. එහෙම ශරීරයක් මේක. මේ ශරීරයේ අ්‍යන්ත අභ්‍යන්තරී කුහරයක් තියෙනවා. හර ඇටකෝටුව මස් පිරිලති න හැම ඇට කෑල්ලක්ම වැහන්ට මස්තේව. අන්තිපට සියලු මාන්සයන් වහලා අමු හමක් පොරෝලා තියෙනවා තැක අපි හැමෝට ම මොකක්ද පේන්නේ හමන පෙන් පිට පැත්තෙන් තියෙන හම තමයි පේන්නේ අභ්‍යන්තරී තියෙන කුහරේ තුළ තවත් නොයෙක් ඉන්ද්‍රියන් ගොඩක් තියෙනවා හැබැයි මේ උපාදානස්කන්දයේ හරිර කොයි වගේද අසුච්චි පුරුවපු කලෙක් වගේ. ත එක ස්වරූපය අසුච්චි පුරෝපු කලයක් වල්ගේ අපත් ද්‍රව්්‍යම තමයි පිරල තියන්නේ මේවාඩි වෙලා ඉන්න ඔබත් මමත් අපි හැම කෙනාම මල පහත් දරාගන මු්‍ර දරාගෙන තමයි යන යන තැන මල මුත්‍රයි අරගනම තමයි යන්නේ. එ නිසා ඇවිදින වැසි කෙලියක් ඇැවි කැසිකිලිය මේ හමවුඩින් ඉස්පර්ශ කරන්න කැමතියි හැබැ ටිකක් හම ගලවල දුන්ට ඉස්පර්ෂ කරන්න අකමැති ඒ තරන් මායාාවක් තියෙන්නේ අපි ගන්න ආහාරි බාහිරින් කොච්චර සුවඳද නමුත් මේ මකයෙන් ඇතුල් කරලා අඩි දෙක හමාරක් විතර මේ කඳහරහා ගමන් කරලා පිටවෙලා යනකොට පරමු දුර්ගන්ද වභාාවීන් යුක්තයි. අභ්‍යන්තර ස්වභාවයි මේ පයෙන්න්නේ. එති මේ කයේ යථහාර්ථයේ පෙන්නලා මේ සුන්දරයි සුන්දරයි කියල ගතයුත්තක් මෙතන නැහැකි කියන කාරණාව තහවුරු කරමින් භාගිතුන් වහසේ කේ මට ධර්ම දේශනාව කරනකොට අවසානිකේ මා අතිවතුම් සෝවානාරිී මාර්ගඵලය ලබා ගත්තා ඒ කාරණාව පැහැදිලි කරලා. බුදුරජාණන් වන්සේ අි මාතෘුකා කරපු ගාථතා රතනයක් දේශනා කරලා දහම් දේශනා කරලා ඉවර කළා ඒ ධර්ම දේශනාව ඉවරවෙනකොට කේවා බිසෝ සෞ් කෙලෙස නසර රහත් වනා මකද මාතුෘුකා කර ගත්ත ගාතාව ඒ රාග රත්තානු පතන්ති සෝතන් සයංකතන් මක්කටකෝවජාලාන් ඒ රාග රත්තානු පතන්ති සෝතන් රාගයෙන් රත්වෙච්චේ දේශයෙන් මත් එච්චේ මෝහෙෙන් මුලාවෙච්ච මේ ලෝක ජීවත්වෙන මේ සත්වයා සයන් කතන් මක්කට කෝව ජාලන් කාටද මේ මක්කට කෝ කියල කියන්නේ මක්කට කෝ කියල කියෙනෙ මකුළුවා සයන් කතන් මක් කටකෝෝ ජාලන්. මකුළුවෙක් දැලක් බැඳගන්නවා. අපි මකළු දැල්ල ඕන තරම් දැකල තියෙනවන්නේ ඊ හැන්දෑවි තිබුණේ නැති තැනක උද එලියට බැහල බලහම හැම පැත්තටම නුල් ඇැදල මැද්දෙන් දැලක් බැඳගෙන මකුළුවෙකුත් ඉන්නවා මද්දට වෙලා. අපි මේ දර්ශනය ඕන තරන් දැකල තියෙනවා. එකොට මකුළුවා දැල හදාගෙන ැද වෙලා සයන් කතන් කෙලකිවේකයි සයනය කරනවා මැද්දට වෙලා. හැබැයි කෘමිසතෙක් ඇවිල්ල මේක පැටලිච්ච ගමම් මොකද වෙන්නේ. මකුළුුව වේගෙන් එතින්ට යනවා තවටිකක් අර කෘමිය වෙලනව වෙලලයාට දඟලැන්ඩ බැරි කරනවා. ඊට පස්සේඒ සතාගේ රසය උරාගන බොනවා. ඒ කාරීවර කළ මකුළු ආයෙ හිටපු තැනට යවා. සයිටිකෙන් ආය කුමික්ක එල්ල පැටලනවා. මකළ වේගෙන් එතෙන්ට යනවා එයත් වෙලනවා එයාගේ රසය ගොනවා මකුළුව හිටපු තැනට යනවා. මේකනෙමේද මකුළුවගේ ජීවිත. ඒවාගේ මකුළු දැනක දාාස් ගණන් කෘමිය පැටෙල්ලා ඉන්නවා. එක්කොගම රසය වරා බීලතියන්නේ. මකුළුව අයින්න තැනම ඉන්නවා මකළ අර කවදාගත. මේ දැළ දාලා යන්ඩ හිතෙනවාද මේක දැන් කෘමියූ පැටෙල්ල වැඩී අලුත් දල කදාග්ඩ යන් ෝඕන කළ යනවාදය මකුළුවාට ඒ දැලාත්හරින්ඩ බෑමොකද මකුළුවා ඒ දැලට බැඳි ලයින්නේඒ බැදිර කියෙ ගැටගැහිල නෙමේ එයා ඒකට ඒ තරමටම ඇලි ලයින්න දැඟැලුම් කරනවා එන්ද මකුළුවාට මේ දළ දාලා යන්ඩ හිත දෙන්නේ නෑ භාගිතු නාසි දේශනා කරනවා. මේ සාමාන්‍ය පෘතජ් ජන සත්ව ඇත්තේෙමයි කියලා. ක්‍රාගයෙන් රත්චච්ච දේශයෙන් මත්තිච්ච මෝහෙෙන් මුලාවෙච්ච මිනිස්සුත් ආංගර දැලට වෙලා ඉන්න මකුළුව වගේ. ඇයි අපිට එහෙම කීවි නිකං හිතල බලන්ට. අද ගෙවල් දුරවල් වහලා පාන්දරින් පිටත් වෙලා මෙතිටාව පුුණ්ණ කටයුත්තක් වල්මි. අපි ඊළඟට මේ කටය තිවරවෙලා ආපහු හවස ගෙදර ගිහිල්ල තියෙන දෙයක් කරලා හෙට උදේ නැගිටලා ආයත් එක කෙනය එකඒක තැගොල යනවා. සමහරු රස්සාාවට යනු සමරු ව්‍යාපාරික ස්ථාන්ටයනු සහරයි ගොවිපුලටයනු සහරයි පාසල්ල යනු මේවාගේ විධ විධ කාර්යෙන් සඳහා ගොල්ලු උදේීම පිටත් වෙල යනවා. ආය රැයින් රෑවෙලා ඇහැන්දෑවි ගෙදරට ගෙදරට එනවා නාවක් කරගන්නවා, මොනෝහරි කරන දෙයක් කරනවා උයා පිහාගන්නවා අනු භෞ කරනවා නිදාගන්නවා. හෙටඋදේ පාන්දර මවදියයෙනවා සුපපුරුදු පරිදිකෑමික බැඳගන්නවා එගොලු ආEE තැංගොල්ට පිටත්වෙනවා. යිත් හවසට ගෙදර ල්ල දැ අවුරුදු ගානක්ම මේ එකම ජීවිතය තියෙන. අවුරදු ගානක්ම ක්‍රියාව මේකයි. දයිතකොට මේ පුද්ගලයාගත් අර මකුළුුවගේ වෙන සක්තියනවාද දැලේ පැටල්න සතාගාවට යනවා එයා වෙලාගන්නවා රසේබනවා එනවා මැද්දට වෙලා ඉන්නවා. උදේ පාන්දරාව දයනවා බට්ටික බැඳගන්නවා අපිටත් එෙන යනවා හවසටයවා ගුයා පිහ ගන්නවා කාලා බිලන් ද ගන්න. අපි තියෙන බැඳීම් ටික ගලවලා දාණ්ඩ අපිටත් බෑ නොඒෙක් දේවල්ලෝට බැඳිලයි මේයිද ඒ තම් පිච්චෙත්වානු වජන්ති දීරාකද මේ ඒතම් පිච්චෙත්වා අනු වජන්ති දීරා දීරා කියැනෙ නුවව නැත්තට චේදනය කරනවා චින්දනය කරනවා කෙලකැන කපනවා ඒ තම් පිචෙත්වාන වජන්ති දීරා. පෙක්කනෝ සබ්බ දුක්කන් පහය. දැන් මේ බැඳීම් ගොඩාක් ඇතිකරගෙන මේ ජීවිතය රැස් කරන්නේ මොනවාද දුකද සැපද කියල හිතැටපු සෑම බැඳීමකම අවසානයේ දුක එක දරා ගැන්ඩ වැරිදුකාක්. නමුත් ප්‍රඥාාවන්තයා මෙන්න මේ බැඳීම නැමති දැල කපල දානවා. නුවන නැමති අවියෙන් බැඳීම නැමටි දැළකපනවා. ඒ තම්පිච්චෙත්වාන වජන්ති දීරා. ඒ බන්ධනය නැමති දැළකපලා අනපෙක්කිනෝ සබ්බ දුක්කන් පහාය ඔහු විසින් සියලු දුක් නැති කරලදානවා. ඒ කියන්නේ ඥානවන්තයා වහවහා උත්සාහ කරන්න මේ සංසාරෙන් එතර වෙඩයි. දුකෙන් පිරිච්ච සසරී. ඉස්සරහට යනව කෙකන්නේෙ දුක වැඩියව නව මිසක් අඩුවෙන ස්වභාවේ බොහොමාටි ඒ දුක වැඩි වුනේ හැම තැනම බැඳීම්ක ඒ බැඳීම් තියෙනකල් දුකේ අවසානයක් නෑ අංඒක නිසා පින්නතුන හැම තැනම හැම වෙලා එම බැඳීම් ඉවත් කරගන්න එක තමයි මේ ගමනට තියෙන හොඳම පහසු වැඩී නිකම් මෙහෙම හිතන්නපු තමන්ගේ දුරකතනයට දෙෙනකකුගේ දුරකතනංකය අපිහද ඇතුල් කරගන්නවා මේ දුරකථන අංකය ඇතුල් කර ගැනීමත් එක්ක නිකමට හිතුවද දුක් කීයක් ඇතුළලු නාද කියලා දැීලට ඒ පුද්ගලයමට කතා කරනවා දැම්ට කියනවාඔයාගේ දුක මගේ අම්ම නැතිවුණා නැ එයාගේ දුක කියනවා එ මට පොඩි කාලය හිමේ ලෝග ජීවත් හෙන්ඩ තියෙන්නේ මේ සංසාරී ඇවිල්ල තියෙන දුරත් එක්ක කල්පනා කරලා බලහම මට මේ අවුරුදු හැට හැත්තාවක් කියලා කියන්නේ මේ බොහොම සොච්චන් කාලයක් මේක සසර දිගත් එක්ක එතරම් පුංචි කාලයක් මේක. Deyval, nah Exceleme, Namut, Anime, nafre, We bah, ැ ඒයා කියන දේවල් පෑගානක අහගෙනන්න මට කාල එඇක්තිෙනවද. ැ ඒක අහගෙන මට එයාක දුක්වෙඩ වෙනවන්නේ. අනේ මගේ අම්ම නැතිවනා කියහම මට කිසි දුකක් නැති බව ඇත්ත එයාග අම්ම නැති වුනා කියලා. නමුතිද මන් දුකයි වගේ පෙන්න්නඩිපෙයි අන එහෙමද එහෙම වුණාද අපිවත් බලාපොරොත්තුන්න එහෙම වයි කියලා වචන ගොඩක් කියන්න වෙනවා. මේ දුරකතනන්ගේ එදා ඇතුල් කරගත්තේ නැත්තං මේ ප්‍රශ්න මුකුත් නැහැකාං ඒවා ගහිතර බලන්ඩු ටිකටික ජීවිතයට ඇතිවෙච්ච බැඳීමක්ක මං කොයි තරම් මගේ ගමන ප්‍රමාධ කරගෙනද කියලා ඉදරීගොලු අඩ ගහනකොඩි තැන්ගොල යන්්ඩෝන එහම නැත්තන් තරහා වෙනවා එ ඒවාගේ ප්‍රශ්න වඩක් තියෙනවා නමුත් නුවනැත්තගේ ප්‍රධාන පරමාර්ථය මම මේ ලෝකෙට ආවේ මොකටද ඒක සම්පූර්ණ කරනෙක්. ඇත්තරම කොහෙහිඉදල එන්ඩ ඇත්ද. දැන්නම් මතක නෑහ හේතුවමකක්ද මැරිලා ඉපදිච්ච නිසා මතක නෑ කොහ ඉදල දවි කියලා. පංචපුබ්බ නිමිත්ත සූත්‍රයට අනුව එන්නේ හොඟක් වෙලාවට දෙව්ලොව ඉඳල එනවා. ඇයි දෙව්ලොහො ඉන්න පින් මදිවුනහම. දෙවලවින් යන්න වෙනවා. ඉතිදි හුඟක් දෙනා එන්න මනුස්සලෝකෙට මදී චුතවෙන්ට ලංවෙච්චහම හරියට විලාප කියලා අඩනවා කියල කියෙන් විලාප කියලා අඩනවා කිය කියෙන්. එතකට අනිත් දෙවිය ඇවිල්ල කියනවා පින්වත යන්න සුගතියට ඒ සුග කරගත යුතුදී කරගණ්ඩෙන තන් ඒ සුගතියේ සොයාගත යුතුදී හොඳමදී හොයා ගැන්ට ඒ මත මනාව පිහිටලා එතට මේ දේශනාව භාගිතුන් වහස කරනකොට ඥානවන්ත භික්ෂුවක් අහනුව ස්වාමීන්ණි දෙවියෝ දෙව්ලවන් චුතවෙලා සුගතියට යනව කියල කොහෙදයන්නේ ම මේක තමයි දෙවියන්ගේ සුගතිය මෙහෙ තියෙන හොඳොමදී හොයා ගණඩ කිවා ඒ තමයි භාගිතුන් වහසසිගේ ධර්මය. ඒ මත මනාව පිහිට අන්ඩ කියල කිව්වා ඒ ධර්මය තුළින් ශ්‍රද්ධව උපදවගන්ට. ශ්‍රද්ධාවෙන් වැඩ කරලා ආපහු දෙබිවරු අතරට මෙන්ඩ කියලයි කියන්නේ. ඒ හොයාගත්ත දේ මත කටයුතු කල් ආපහු අපිගාවට මෙන්ට කියලා. එතර හුඟක් දෙනෙක් මෙහි ඇවිල්ල තියෙන්නේ වැෑවෙච්ච පින සම්පූර්ණ කරගෙන ආය හිටපපුදිහට යන්ට. නමුත් දැම්මතක නැකීවනේ අපිදිාව නිරන්දල එනා අයත් ඉන්නවා හැබයි ඒ අයි ඔබට වඩා වෙනස් සූත්‍රෝල සඳහන් කරලා තියෙන හැටියට නිරේංාපු අඇත් වෙන මඳුරන්ඩ පුළුවන්. ඇ සූත්‍රයේ සඳහන් වෙන විදිහට අපි එහෙම නැතුව අපිට යමක් කියට බෑ නමු තුඟක් දෙනා එන්නේ සුග තිය ඉදල පී කරගන්නට සමහර වෙලාවට ඉපදිච්ච කාලි පුංචි ළම. ගොලට තාම මතකඇති ඉපදි්ච ම කොහින්දල දවි කියලා ඒගොල්ොත්න මිල තම ඉපදුණේ. නමුත් අපි දකිනවා පුංචි ළමයි තනියම හිනාාවනෝ. ඕන තරන් දකිනවනි ධර්මය නෑ මේ කාරණාව. සමරලාට ෙවලවිින් ආපු ගම්ම ඒදවියූ ගොල්ලොත් එකක පුංචි කාලය සම්බන්ධ වෙනුවවත් ඇති. චමට ඒගොල්ලොත් එක්ක වෙද එකත් හිනාාවෙනනුවේ. අපි දන්න හැයක මඟකයික එක ධර්මේ නෑ නමුත් සුග තියන්ද ඇවිල්ල තියෙන්නේ ආපහු පින්කරග න එහෙයන්ට දැන් අපි කාටවත් ආපු වැඩේ මතකද අපිට ආපු වැඩ අමතක වෙලා දැන් තියන්නේ අරඉඩම ගණ්ඩෝනෙ මේ ඉඩම ගණ්ඩෝන අර ඉඩම වවන්ඩෝන මෙහෙම වාහනයක් ගණ්ඩෝනෙ මේ දේවල් කරණ්ඩෝන මෙ මේවාගි වෙන අරමුණු රැසක් ඔස්සෙන යන්නේ එදට ආපුකාරණාව පරක්කු ඉන්නේ එදර මේ පංචකාම ලෝකයේ පංචකාමයට බැඳිලා දැන් කළ යුතුදී අමතක වෙලායිතින්නේ අඒක නිසා භාගිතුන්හසි හරි අපූරුවට පැහැදිලි කරලා දේශනා කළා මේ පංචකාමේ තුළ බැඳෙන්ට 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 බැඳෙන්ඩ තමන්ට වැඩවැඩිවිෙන. හි තමයි ඒ බැඳීම ඇතිවෙන්නේ නෑ ඇතිවුණ කෙනෙක් නෑන අපි විශාල වශයෙන් ධනය මේලෝක තියෙනවා කියලා කියනයටත් ඇති වුණ දවසක්නය දුප්පත් මිනිහැට ඇතිවෙන්නෙත් නෑ පෝසත් මිනිහැට ඇතිවෙන්නෙත් නෑ හැමෝම මෙතෙක් නොලැබුණු සම්පත් ඔයාගනය නවා මටරුපියල් විසි පන්දාහාක විතර පඩියක් මාසකට තිබුණ ම් හොඳටම ඇති කියලා හිතනවා කිසිම ැකියාවක් නැති කෙනා. හැබැයියාට විසිි පන්දාහක් ලැබෙන්ඩ ගත්ත හම එයාට එළැඹෙන වැඩ ටිකරගණ්ඩ විසි පන්දාාහොඳටු මති. අංල්ක නිසා. ඒ බලාපොරොත්වයෙන මුදල ලබෙන පඩියක් රැකියාවක් ලැබුණ හමයාටයේ මුදල මදි. අංගනිසා දවසකට ලක්ෂ ගානක් උපේන මනුස්්‍යයායට මාසයක් අන්තිමයේ කටයුතු ටික කරගණඩ ඒ ලක්සගාන මති. ඇතිවීමක් නෑ. ගිතුන් වොහසි දේශනා කළා මේ පංච කාමේ කවදාවත් අපිට ඇති කියල සැනසෙන්ට දෙන්නෙත් නෑ අන්න ඒක නිසා තමයි අපි කෙනෙකුට පින්කමක් කරණ්ඩයන් පිංකමට සම්බන්ධ වෙන්ඩයන් ධානයක් දෙන්න්ඩයන් සිල් ගණ්ඩයන් බණහන්ඩයන් කියල කියහම අපිත් එක්කම ඉන්න හුඟක් අයි කියන්නේ පුළුහං වුණොත් එන්නම් කියලා එහෙම නැත්තන් එන්න බලන්නන් කියලා සමහරයිකයෙන් එන්ඩ නම් කැමති වෙලාවක් නෑ කියලා. වෙලාවා පිහදා ගණ්ඩුවනේ. පින්කරන්්ඩ කියෙලා අමුතු වෙලාවක් මේ ජීවිතය නෑනේ. පැවිසි හතරක් තියෙනම් මේ පැවිසි අතරෙන් පැයක්කත් තමන් වෙනුවෙන් වෙන් කරණ්ඩෝනේ එහෙම රැත්තං රෑ දවල් මේ කාලවෙන් කර ති හනුුව වෙනුවේ. මරණ මංචකයටට ගියාට පස්සේ තමයි තේරෙන්නේෙක්කෝ මං වෙනුවෙන් කරපු ප්‍රමාණයේ කියලා. මුළු ජීවිතයේ ම අනුන් වෙනුවෙන් කරලතින්. නමුත් දෙම් මර මංචකේ මංඟසරණයි. පෙහිට වෙඩ කවුරුවත්ම මට නෑ මගේ වෙච්ච කිසි කෙනෙක් මංගාවනය. මංගාවන්නෙක් කර්මය විතරමයි. අනි කාටවත් මං වෙනුවෙන් යමක් කරන්න පුළහංකමක්නය. ල්ලයානංවා පාපකංවා අතස්සදායාදූ භවිස්සාමීති දැන් තමයිතේරෙන් නි මෙච්චර කල් කලේ හොඳ කර්මද නරක කර්මත කියලා කෙසේ වෙතත් කරපු කර්මයට අනුව මේ ලෝකෙන් යන්තුරීම ප්‍රඥාවන්තයා මේ ලෞකික ලෝකී පදිලා ඉගෙන කියාගන්න කටයුතුුත් කරනවා රැකීරක්‍ෂා කටයුතුත් කරනවා ධනේ හරිහම්බ කරන ව්‍යාපාරාදි කටයුතුත් කරවා. හැබැයි උපෝසතසීලේ සමාධන් වෙන දවසට සිල් ගණ්ඩ අමතක කරන්නේන. යටත් පිරිසසින් දවසකළ දෙපාරක්වත් බුද්ධ වන්දනා අමතක කරගන්නේ. තුනරුවන් ගුණ සෙහිපත් කරගන කටයුතුවට එළඹෙනව කියන්නේ කමතක කරන්නේ. ඊර්සියාව වෛරයේ ක්‍රෝධය කියන කාරණාවන්ගෙන් අතමිදන්න හැම වෙලා මුත්සාහ කරවා. අනුන්ගේ සම්පත් දිහාබල්ල හදවතින්ම සතුටු වෙනවා මිසක් අනුන් දියුණ ියෙනකොට කවදාවත් තීරසිය කරඩ යන්නේ නෑ. මන්සන්තක මේ සියලු වස්තුූන් අනිත්‍යයි කියන කාරණාව මනාව සිහි තියාගෙන ඉන්නවා. ඕනෑම වෙලාවක මේ සියලු දේව ලත්හරින්ට මට පුළහන් වෙන්්ඩෝන කියල පත්හැරීම ජීවිතයට එකතු කරගෙන තියෙනවා. එහම බැරිවුණොත් මරණ මංචකයේ. මොන තරන් බැඳීම් සමුදාය කසරණ වෙනවාද. ජීවත් වෙනවා කියල කැන මැරෙන්ඩ සූදානම් වෙනුවට. අපේ පින්නතුන්ගේෙන් ඇහුත් දැන් ලෑස්තිද කියල. තනි මහ්ඩුමන්ද මැරෙන්්ඩ ලෑස්තිද කියලා. ඕනම වෙලාග පුළුහන්ද මේකර කරඉන්න සීරම වැඩදාලයන් එහෙම වඩෝනේ. ජීවත් දෙනකං පවතිනකං මීටික කරනවා. හැව බැඳීමක් නෑ ඕන වෙලාකත් හරිනව කියලා පුරුදු පුහුණු වෙලා තියෙන්ට ඕේ. කට තමයි පහසු තමන්ගේ එක දරුවෙක් මැරුණ හම ජීවිත කාලයක් අන්නනවා. එක්කෙනෙක් අහිමි වුනා කියලා. පියවිප්පයෝග දුක නමුත්ද මරණ මංචකේම කදද වෙලා තියෙන්නේ. එක්කෙනයි මට අහිමිනේ තව දරවුතුන් හතර දෙනෙක්කිඉන්නවා. දැ මරණ මංචකේ වෙලා තියෙන්නේ ඒ දරූටික ඔක්කො මහිමියේවා. නෑදෑයි ඔක්කො මහිමිෙනවා. ස්වාමියත් අහිමියවා බිරිදත් අහිමියන. ගගේ ඉඩකඩන්වතුපිටි වවාපුවා සේර මහිමි වේෙනවා කෝටි ගනන්දී ලගත්ත වාහන ඔක්කො මහිමි වෙනවා මේ ලෝකෙ සියලුම දේවල් මට අහිමි වේෙනවා. මං මෙලොුවින් සමුගණ්ඩයි යන්නේ. දැන් කොහොමද පියවිප්පයෝගුදුක. ආන්ගේ නිසා දුක සේ මරුණුත් අපායක උපදිින්දෙ සිද්ධුවෙනවා. නැතම් ප්‍රේතලෝක උපදිින්ද වෙනවා. කේන්දෙන් මරුත් නයික් පොළගෙක් වෙලායිඉපදිදට වෙන. ඇත්තන් නිරෙේ උපදදිින්දෙනවා යකෙක් වෙලා උපදිින්ට වෙනවා. තන්හාව නිසා මැරුණුත් ආපොහු එතන මොපදදිින්ට පුලහන් ප්‍රේත ලෝකෙ ගිහිෙල්ල. ඒවාගේ දේවල් ජීවිතය කොච්චරාත් ඉඳනවාද මං කියන්නේ හෙට උදේ මැරෙනවනං මෙ සියල් අත්හරින්ට පුළුවන් තත්වයක මැරෙන්ඩ කියලා ඒ කාරණාව මනාව සිහී තියාගෙන ඥානවන්තේ කෙරීර ජීවත් වෙලා. මේ තරං ශ්‍රේෂ්ඨ හමක් කම්භ වෙලා තියන වෙලා. අත්හැරීම මනාව දේශනා කරපු දහම ලැබිල තියෙන වෙලාව. සංසාරයේ සුවපත් කරගන්න එහෙටි කියල දුන්න අති නිර්මල ධර්ම පරාප්තියක් ලැබිල තියෙන වෙලාව. බුද්ධාන්තරේක සම්මාධිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබිල තියෙන වෙලාව. මේ වෙලාවත් හැරගත්තොත් ඔබ හිතැන්ට ආෙ කවදනම් බුද්ධාන්තරයක් කම්භීදිකය. ඒක නිසා මේ මොහොත අත්හැරගණ්ඩ එපා මොනසි ආකාරයකින් වන්න. මේ මොහොතින් අත්හල යුතු දේවල් අත්හැරලා සංසාරය කෙටිකරගණ්ඩ සුවපත් කරගණඩ කළ යුතු දේකරගණඩ වීර්ීවදැන්ට. ඒකටයි මේ අවස්ථාව ලබාගෙන තියනෙ පෙරපින් ගොඩක් විය දැන් කරලා. එයින් ප්‍රයෝජනාරගෙන වහහා සසරින් එතරෙන්ට උත්සහරට. ාගිතුන් වහසේ ඥානවන්තයාගේ ක්‍රියාවෝ පැහැදිලි කරලා මේ ධර්ම දේශනාව නිමාරනකොට කේම බිසව සෞ් කෙලෙස නැසලරහත්තුන. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජිරුවන්ගේ අනුව මහරජය කේම එක්කෝ අද පිරිිවුවන් පාණ්ඩඕන නැතන් ග්‍රහත්තේ නැතම් පැවිදි වෙන්ඩෝන මොකද කරන්නේ කියලා. ස්වාමීනී කේම දැම්ම පිරිනිුවන් පාණ්ඩෝනේ. ඇයටත් මේ සමාජය වෙන්ුවෙන් කළ යුතු යමක් තියෙනවා. ඇය පැවිදි කරණ්ඩ ස්වාමීණි කියලකිවා. එදා මෙහෙනවරේ පැවිදි වෙච්ච කේමා බිසව ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී ප්‍රඥාවෙන් අධික භික්‍ෂණීන් වහන්සේලා අතර අග්ඩස්ථානය ලබල පස්සෙ කාලි පිරිනවම් පෑවා දෙමන ගාථරත්නයමකද්ද කීවි මේ දැල්ලක පැටලු මකුඩු ෙක්වාගේ ජීවතයෙන්න්නේ ැතු. මේ බැඳීම් සමුදාය ලෙහල දාලා වහ වහා නිදහස් වෙලා කෙලෙස් බැමි කපල දාල සංසාරෙන් එතරයන්ඩ වීර්යවලන්ඩ ලැබිච් අවස්ථායිෙන් ප්‍රයෝජන ගණ්ඩ කියලා දේශනා කළේ. අංගේ කාරණාව අවබෝධ කරගෙන වහ වහා කුසල් දහම් සම්පූර්ණ කරගෙන හිනාවෙවී මේ ජීවිතතින් සමුගන්්ඩ පුළුවන් කෙනෙක් බවට පත්වෙන්ට. මරණ මංචකේ කටු යන. මල්්‍යහනක් බවට පත් කරගන්න උත්හ කරන්න. මාරයට අභියෝග කරලා මැරන්ඩ පුළු හං ජීවිතයක් ගොඩනෙගොත් ඔබ මේ ජීවිතෙන් ප්‍රයෝජනගත්ත කෙනෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්ඩ බුද්ධාන්තරයෙන් පලනෙළන්ඩ භාගිතුන් වහන්ස සතුට වෙන විදිහට ජීවත් එන්ඩ ප්‍රත්නත්‍ර ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්්‍යිය වාසනාව උදාවේවා කියලා අආශිරවාද කරනවා. පින්නතනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මතුගම පදිංචි සැදහැත් පින්වත් පිරිසක් විසේ. ඒ සැදැහවතුන්ගේ උතුන් අරමුණ ධර්ම දේශනාවට දායකත්වේ දරණ අයගේ පවුල්වල සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. ඒ සියලුනාට උතුම් ධර්මාමවබෝධය පිණිසමෙකු සල් හේතුවේවාකෙන ආශිරවාදී සිදු කිරීමත් විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. මේ සැදහැති දායක පින්වත් පිරිස සිදුකරගත්ත මේ උදාර්තර වූ සද්ධර්මදාන මේ කුසල කර්මය ඒ සියලු දෙනාටම හේතුවේවා. සියලු දෙනාගිම මෙලව ජීවිත සුවපත්වේවා. කරන කියන යහපත් කටීුතු සියල්ලක් සරුව ප්‍රකාරීෙන් සාර්ථක වේවා. සවත් කුල සිත් දෙියුණු කරගෙන කටයුතු කරන්න ශක්තියල බේවා. මේගිය ඥාතීන්ට පුුණ්්‍යානු මෝදනා කරමින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මක් භවේක අමා මහන් නිවනින් සැනසීම ලබාගෙන සංසාරය තරණය කරන්ඩ. මේ කුසලධරමේ මහත් වූ ආශිරවාදයක් පාරමිතාවක් වේවා කල ප්‍රාර්ථනා කරමු. පි විසි සිද්ධ කරගත්ත තුම් සද්ධර්මදානම මේ කුසලයත් ඒ සඳහාසියලු දෙනාට මෙහේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තංගනුමෝදත්වා චිරං රක්කං තුළුක ශාසනන් දේවූ වස්සතුකාලේ නේ සස්්‍යියය සම්පත්ති හේතුේ. पीतो भवतु लोको च राजा भवतु दम्मिको